භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. අදින් වසර 200කට පෙර මේ අප සිටින භූමිය යුද පිටියක්. මෙයින් වසර 200කට පෙර උඩ රට නිදහස් සටන ආරම්භ කාලවකවානුවේ මෙව්ව වෙල්ලස්ස ප්‍රදේශයේටම පණ දුන් නායකත්වයේ දුන් ප්‍රදේශයක් මේ ඓතිහාසික බිබිල ප්‍රදේශය. බිබිල මහමෙවුනා භාවනා අසපු භූමියේ අප මේ සිටින්නේ. මේ භූමිය එකල මෙයින් වසර 200කට පෙර මහවිශාල රුධිර ගංගා ගලා ගිය ප්‍රදේශයක්. අපේම ඥාතීන්ගේ මුතුන් මිත්තන්ගේ එකල සීළු පිරිමින් ඝාතනය කිරීමට නියෝග ලැබුණා සුදු අධිරාජ්‍යවාදීන්ගෙන්. එකල අපගේ සීළුම කොස්ගස් විනාශ කිරීමට වැව් අමුණු කඩා දැමීමට නියෝග ලැබුණා. ඒ මැදියේ මහා පීඩාවකින් දිවි රැකගන්නට වෙර දැරූ අපේ ඥාතීන්ට සිදු වුණේ වනගත වෙන්නට. කුසට ආහාරක් නැතුව මහා පීඩාවක් විඳි පිරිසක් එකල සිටියා. ඒ අයට කෙසේනම් ධර්මයක් සොයන්නටද සිදු වුණේ ජීවිත ආරක්ෂාව සඳහා පලා යන්නට. තවත් පිරිසක් ජීවිත පූජාවෙන් සටන් කළා. එකල පිරිසට නම් තිසරණේ ලැබෙන්නට ක්‍රමයක් නැත. එකල පිරිසට මනරම් වූ බෝධි මණ්ඩප තනවා පූජා කරන්නට අවස්ථාව ලැබුණා කියා ඉතිහාසයේ සටහනක් නැත. එකල පිරිසට පණනල රැකගන්නටයි සිදු වුණේ. එනිසා එකල පිරිසට නොලැබුණු අවස්ථාවක් මෙකල බිබිලේ සිටින පිරිසකට ලැබුණු දිනයක්. එය ඓතිහාසික බෝධිරාජනන් වහන්සේ පැරණි බෝධිරාජනන් වහන්සේ වැඩ සිටින භූමියේ අභිනවයෙන් අලුත් බෝධිරාජනන් වහන්සේ නමක් රෝපණය කොට මේ පුණ්‍ය භූමියේ බෝධින් වහන්සේ වෙනුවෙන් ප්‍රාකාරයේ තනවා ශාසනීයට පූජා කරන දිනය, කුටි පූජා කරන දිනය එවෙනුවෙන් අපේ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ වැඩම කොට වදාළේ. ලොකු ස්වාමීන් වහන්සේ දැන් මේ පුණ්‍ය භූමියේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මල්වට්ටි පූජා කරනු ලබනවා. සාදු සාදු සාදු. පිනත් ගුරු දේවයන් වහන්ස ඉතා ගෞරවයෙන් අපි පාදහපි වන්දනා කොට දැන් ධර්ම දේශනාවට ආරාධනා කරන්නට සූදානම. මේ සදහැවත් පිරිස වෙනුවෙන් ධර්මදේශනාව පවත්වන්නට, එවගේම ශ්‍රද්ධාරෝපවාහිනී මේ වෙලාවේ නරඹන පිරිස වෙනුවෙන් ධර්මදේශනාව පවත්වන්නට ඉතාම ගෞරවයෙන් අපි ආරාධනා කරනවා. අවසරයි පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදු රුවනට, සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම් රුවනට, සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝ රුවනට, සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට, සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝ රත්නයන් අවසරයි පින්වත් බෑණිවරුනි, සදහවත් පින්වත්නි, නිවේදක මහතාගේ අතින් වචනයක් කියවුණා. අපි සුද්දන්ට දාස වෙලා හිටපු කාලෙ ගැන. සුද්දෝ අපිව දාස කළා නිකන් හිටියේ නැහැ. සුද්දෝ දැනගත්තා හරියටම අපි කවුද කියලා. මාර සුද්දෝ හරියටම කවුද කියලා සුද්දෝ අපිව දැනගත්තා.
සුද්ධ මුහන්දිරම් පට්ටන් දීලා අපේ උන්ට. ඊට පස්සේ සුද්ධෝ අපේ උන්ගේ ඔළුව පිටිපස්සට ගැහුවා නැමි පනාව. මෙහෙම පනාව ගැහුවා. ඊට පස්සේ පේන්නේ කාවද පිටිපස්සට? ඉස්සරහෙන් බැලුවම පේන්නේ මීහරකෙක්. ධර්මපාලතුමා ඒකට බැන්නා සිංහලයා ගොන් තඩියා කිව්වා. මෙහෙම රැවුල දෙපැත්තට කරකවල උස්සලා ඔළුව උඩට පීරලා පනාව ගැහුවාම පිටිපස්සෙන් මෙහෙම වක වෙන්න අඩහඳ වගේ පනාව උඩු අතට පේන්නේ මීහරකා. ඒකත් නම්බුවක් හැටියට පිළිගත්තු නීච ජාතියක් වුණා. එතකොට මං ඉස්සර හිතුවා සුද්දාට වැරදිලාවත්ද, අපි එච්චර මෝඩද කියලා. දැන් මට හිතෙන හැටියට සුද්ද හරි. ඇයි මේ ළඟදී ඉඳලා හාමුදුරුවනේ කියාගෙන යනවා බුදුන් උපන්නේ මේ රටේ කියලා? කියපු ගමන් අර මොළ මොට්ටල මෝඩ මිනිස්සු ඔක්කොම ආත් මොදුන් දීලා සාදු කියලා පිළිගත්තනේ. මං හිතුවා එහෙනම් සුද්දා අන්දෙක විතරයි දුන්නේ, දැන් කුරත් හයි කරන්න වෙලා. අන්දෙක විතරක් නෙමෙයි කුරත් කකුල් වලට හයි කරන්න වෙලා. එච්චරම මෝඩ වුණාද මේ ජාතිය කියලා. සාමාන්‍ය මිනිසෙකුට නුවණ කියලා එකක් තියෙන්න ඕනේ නේද? මේ කියන සෑම දෙයක්ම සත්‍යයි කියලා අදහා ගන්න තරම් මෝඩකමක් අපිට ඕනේද? එහෙම ඕනේද අපිට? නෑ නේද? දැන් අර මතේ මිනිසුන්ට කියපු ගමන් බුදුන් උපන්නේ මෙහි කියලා මම දැක්කා. මං මේ ගමන එනකොට වාහනවල පිටිපස්සේ ගහලා තියෙනවා සියලු බුදුරයන් පහළ වුණ දේශේ ලංකාදීප කියලා. මේ මොන බොරුවක්ද? මේ ආත්මේ මම ඉන්දියාවේ අවුරුදු දැන් 20ක් විතර. මේ ආත්මේ මං කලින් ආත්මෙක ඉන්දියාවේ උපන්නා බුදුරජාන් වහන්සේගේ කාලේ. මට පෙර ආත්මේ මතක් වුණා. පෙර ආත්මේ මතක් වෙන්නේ නැද්ද? මම දඹදිව ගියපු වෙලාවේ ඉස්සෙල්ලා වතා පළවෙනි වතාවේ මට මතක් වුණා. ඒ රජගහ නුවර බිම්බිසාර රජුරුව හදාපු පාරේ මම ගියේ. ඒ 1992 මීට අවුරුදු කීයකට කලින්ද? එතකොට 92, 82, 2002 ඈ අවුරුදු 20 ගානකට කලින් නේ. ඒ ගිය ගම මට එකපාරට මතක් වෙන්න ගත්තා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පහළට වඩිනවා. හැබැයි මේ පාරෙන් නෙමෙයි. උන්වහන්සේ වැඩපු විදිය හොයාගන්න බැරුණා මට. හැබැයි මම මේ වතාවේ ගිහිපු වෙලාවේ මම ඒ ගුහාව දැක්කා. මේ රජගල නෑ, මේ බොරු. අනේ පිංසෙන්ද වෙයි, අපාගත වෙන්න එපා බොරු කියලා. බොරු පිළි අරගෙන, බොරු පිළි අරන් අපාගත වෙන්න එපා. ඉතින් මම කල්පනා කළේ එහෙනම් සුද්ධ හරි නොවැ. ඇයි සිංහලෝ හිටියා පාවල දෙන්න? පාවල දෙන්න හිටියේ නැද්ද? අදත් පාවල දෙනවනේ. ඊට පස්සේ සුද්ධෝ නිකන් හිටියේ නෑ. ඒ කැරල්ලෙදී සිංහලෝ එකතු වෙලා එක සුද්ධෙක් මැරුවාම එකාට 1000ක් මැරුවා අපිව. මෙච්චර ඉක්මනට අපිට මේ ඉතිහාසය අමතකයිනේ. දැන් බුදුන් උපන් භූමියත් අමතක කරන්නේ. මෙච්චර නීච ජාතියක් වුණේ කොහොමද? ඇයි මෙහෙම නීච වෙන්නේ? කොල්ලකුරුට ටිකකුත් ලෑස්තිලන හා තප්පුලගෙන යන්න ආ බුදුන් උපන්නේ මෙහි කියලා. මෙහෙම නීච වෙන්න ඕනේද? ඒක නිවැරදි කරන්න එපා. හාමුදුරනේ බොරු කියන්න එපා. ඉවරනේ වැඩේ. මට එක හාමුදුර කෙනෙක් කිව්වා ඉස්සර ධර්මය කියාගෙන යද්දි මං
දැන් ඒ හාමුදුරු කියද්දි අනුමත කරනුනේ දැන් කට්ටිය. මට එකපාරක් හාමුදුරු කෙනෙක් කිව්වා ඔහොම කියන්න එපා, බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ තමන් කිව්ව තමා කිව්වා කියලා පිළිගන්න එපා කියලානේ. බං කිව්වා හාමුදුරනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරා නම් තමන් කියප එකත් පිළිගන්න එපා කියලා, මං ඔබ වහන්සේ කියප එක මොකටද පිළිගන්නේ? ඉවරයි නේද කතාව? එච්චර මොලයක් වර්තමාන මනුස්සයාට නැනේ. කල්පනාව පටු වෙලානේ. ඒක සාපයක්. මම නම් හිතන්නේ බුදුරජාණන් වහන්සේ වදාලා මනුස්සයාට තියෙනවා ඉඩකඩන්, කේවල් දොරවල්, ඥාති පිරිවර. හැබැයි එකක් නැහැ, ප්‍රඥාව. ඒක බුදුරජාණන් වහන්සේ වදාලා මනුස්සයාට ප්‍රඥාව නැත්තම් අර මොනවා තිබ්බත් එයා හිඟන්නේ කිව්වා. සාමාන්‍ය මනුස්සයෙක් ඉන්නවා එදා වේලේ පොඩ්ඩක් කාලා යාන වාහන නැහැ, බොහොම අමාරුවෙන් ජීවත් වෙනවා. හැබැයි එයාට තියෙනවා ප්‍රඥාව. එයා ධනවතෙක් කිව්වා. මම කල්පනා කළා අනේ මෙහෙම ඔලොමොට්ටල මෝඩ මතයක් පිළි අරගෙන මේක දක්කගෙන යන්ට නම් ජනයා මොන තරම් අඥානයිද, මොන තරම් මෝඩයිද? මට හරි සංවේගයක් හටගත්තා. අනේ මෙච්චර මෝඩ මොකද කියලා. බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු තැන් රජගහ නුවර කියලා කියන්නේ නිකන් මේ රදකල වගේ කන්දක් නෙමෙයි. ඒ රජගහ නුවර ගිජ්ජකූට පර්වතයේ එක පැත්තක, අනිත් පැත්තෙන් ඉසිගිලි පර්වතේ, අනිත් පැත්තෙන් පාණ්ඩව පර්වතේ, අනිත් පැත්තෙන් වේපුල්ල පර්වතේ, මේ වගේ පර්වත පහකට මැදි වෙච්ච නගරේ තමයි රජගහ නුවර. අදත් ගිහිල්ලා බලන්න ඇස්පනාවට රජගහ නුවර තියෙනවා. බිම්බිසාර රජුරු නාප පොකුණක් තියෙනවා. මම පසුගිය දවස්වල ගිහිල්ලා ආවා. දඹදිව වන්දනාවේ ගිහිල්ලා හොයන්න බෑ. මම ඉන්දියාවේ කාලයක් හිටියා. මං ඉන්දියන් සමාජයත් එක්ක ජීවත් වුණා. මට සිංහල වගේ මේ හින්දි පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මේ මොකක්වත්ම නොදන්න පිරිසකට ගිහිල්ලා මේ බල්ටි ගහනවනේ. ඉතින් එතකොට මිනිස්සු රැවටෙන්නේ නැද්ද? මම නම් කියන්නේ මේ මිනිස්සුන්ව රවට්ටන එක පාපයක්. මිනිස්සු රැවටෙන එක මිනිස්සුන්ගේ පාපේ. ඒ නිසා හොඳට මතක තියාගන්න, බුදුරජාණන් වහන්සේ ලංකාවේ උපන්නේ නැහැ. ඒක අමූලික බොරුවක්, සහගාන අපරාධයක්. ඒක බොරුවක්. සවැත් නුවර පුරාණ නගරේ හිමම තියෙනවා. අචිරවතී නදී ගලාගෙන යනවා තාම. ඒ අචිරවතී නදියට දැම් කියන්නේ රප්ති. හිරණ්‍යවතී ගංගාවට දැම් කියන්නේ සෝන. තියෙනවා ඉන්දියාවේ. ඊළඟට සවැත් නුවර ඉඳලා කිඹුල්වත් පුරේට යොදුන් 15යි. ඊට එතන තියෙන බුදුරජාණන් වහන්සේ එක්තන එක්තරා අවස්ථයක වදාලා හිමාලය පර්වතේ යාපද රාජධානී කියලා. කිඹුල්වත් පුර රාජධානීට ගිහිල්ලා මෙහෙම බලද්දි ලස්සනට හිමාල කඳු වැටියේ පේනවා හිම තියෙන කඳු මුදුන. මේ කොහෙද? මෙහිම වචන දිහා බල බලන්නේ කියන්නේ අලව් නගරේ අලව්ව. කුරුවිට කුරු ජනපදේ මොන පුරුද? එතන කුරු නෑකල. කුරු කියලා කියන්නේ පරණ භාෂාවෙන් අලියට කියන නමක්. කුරු නෑකල ඇතුගල්පුර. කුරුවිට කියන්නේ පැරණි අලිමංකඩ.
බලන්න මේ දැන් තියෙන නම් දිහා බලාගෙන ඒවට කිව්වොත් කුරු ජනපති කියලා. ඉතින් මම කල්පනා කළේ එහෙනම් සුද්දාගේ අර නැමි පණාවත් පිටිපස්සෙන් ගහලා අම්මලාටත් ගහන්න ඕනේ නැමි පණා මේ පාරනම්. සපත්තු ටිකක් හදන්න ඕනේ කුර දෙකේ. ඒ සපත්තු දාගෙන නැමි පණාව දාලා යන්න ඕනේ මේ බුදුන් උපන් රට කී කී. අන්න එතකොට නෝනෙත්තෝ තේරුම් ගන්න යා මේ හරක් ටිකක්. එහෙම නැතුව මේ මෝඩකමට නම් පුතේ බෙහෙත් නැහැ. ඒකයි. ඒ මෝඩකමට බෙහෙත් නැහැ. ඉතින් ඒ නිසා ඔබ හොඳට තේරුම් ගන්නට ඒක හරි පවක්. මව කුසට ගරහනවා වගේ. අපි කිව්ව දැන් අපි යම්කිසි අම්මා කෙනෙකුගේ කුසෙන් බිහි වෙනවා. ලෝකේ කාන්තාව කෝටියක් හිටියත් අම්මා විශේෂ වෙන්නේ මක් නිසාද? අපිව දස මාසයක් කුසේ දරාගෙන කිරි දීලා අපි බිහි කරපු නිසා. අපි කියන්න පුළුවන් අර කෝටියටම අම්මා අම්මා කියලා. නමුත් ඒ කාටවත් ඒ කුස නැහැ. ඒ කුස තියෙන්නේ අපි බිහි කරපු අම්මට විතරයි. ඒ වගේ අපි ඕන තැනක් රටක් මේ බුදුන් උපන්න එක මේ හක්මන් කරපු තැන මේ වාඩි වෙච්ච තැන කීක කියන්න පුළුවන්. නමුත් ඒ ඔක්කොම බොරු. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැන් ඕන තරම් ඒ තියෙනවා. තවමත් හරියට සවැත් නුවර චීන පන්සල කියලා චීන කට්ටිය ඉස්සර තිබ්බ පන්සලක් තිබ්බා මේ ආනන්ද බෝධි පිටිපස්සේ. ඒ පන්සලේ හාමුදුරුවෝ දවසක් ගන්ධ කුටියේ පැත්ත බලනකොට මේ ඉර පායලා ඒ පැත්තෙන් පේනවා රෑ. බැලුවාම සූර්ය මණ්ඩලයේ වගේ විශාල එළියක් ගන්ධ කුටියේ තියෙනවා. එතකොට ඒ හාමුදුරුවෝ මට දැන් නායක හාමුදුරුවෝ වයසයි දැන් ඒ උන්වහන්සේ. උන්වහන්සේ කිව්වා හිතුවක් වූ ඒ කාන්තේ මේ අනේ පිඬු සිටුතුමා. දැන් කියන හැටියට අනේ පිඬු සිටුතුමාත් ඉපදිලා ඉන්නේ කොහෙද එහෙනම්? මෙහි. බිම්බිසාර රජුරුවොත් මෙහි. අජාසත් කුමාරයා මෙහි. දේවදත්ත මෙහි. ගලපෙල්ල තියෙන්නේ නම් මෙහි. නාලාගිරි පන්නලා තියෙන්නේ මෙහි. එතකොට ඒ ඔක්කොමත් මෙහි තමයි. එහෙනම් පටාචාරත් මෙහි. එහෙනම් විදුඩබත් මෙහි. ඒ ඔක්කොම සිද්ධි මෙහි. ඊළඟට අලුත් එකක් මම ඒකට එකතු කරන්නම්. මහරජිනත් මෙහි. ඔබාමා මෙහි. ට්‍රම්ප් මෙහි. අඩු පිසං කොටු විතරයි. පොඩ්ඩක් මොලේ තිබ්බනම් ඒ විතරක්ද? දැන් ඒගොල්ලෝ කියනවා ඉන්දියාවේ දැනට තියෙන්නේ ශිවදේවියෝ. ශිවදියන්ගේ වාසස්ථානේ කොහෙද? වෛකුණ්ඨ පර්වතේ. ඒ විෂ්ණුගේ. ඒත් මෙහි. එන විෂ්ණුත් මෙහි. ශිවත් මෙහි. කාලි ඒකෙත් මෙහි. ඒ විතරක්ද? පිරමීඩ හදලා තියෙන්නේ ඒ ඔක්කොම කරපු ඉංජිනේරු කොහෙද? මෙහි. මේ බිබිලට හැපැත්තේ. මේ ලෝකෙ හිනස්සනව නෙමෙයිද මේ? මේක ලෝකෙ හිනස්සීම නෙමෙයිද? අනේ මගේ පපුව නිකන් ඔණු වෙලා ගියා. මෙච්චර රවට්ටන්න පුළුවන්ද කියලා. මම අද නිකමට කිව්වා පිරිසකට. ඔගොල්ලෝ දන්නවද කියලා ඇහුවා. මහරජින දැන් ඉන්නේ එලිසබෙත් රජින. මංකෝ යාගේ තාත්තා කවුද? දන්නේ. මංකෝ ජෝර්ජ්. ජෝර්ජ් රජුරු. කාගේ පුතාද? දන්නේ. මංකෝ වික්ටෝරියා රජිනගේ පුතා. වික්ටෝරියා රජින කොහෙද? අම්පාරි.
එහෙට කොහෙන්ද ගියේ? සුද්ධ උස්සලා. මේ මොනවද මේ කතා? ධර්මයේද අධර්මයේද? අධර්මයේ අනුමෝදන් වෙවි යනවා. පැවිද්ද මේවා කියන්නේ. තව කොටසක් කියනවා එන්න දවස් පහක් සෝවාන් කරන්න. සකදාගාමි කරන්න. මේක නම් අකුරු තුනේ කිනාගේ විද්‍යාවක්. අකුරු තුනේ කියලා දන්නවනේ. ආන්ගේ අකුරු තුනේ කිනා මිනිසුන්ට වැහිලා මිනිස්සුන්ව කලම්බලා දානවා. මේ කැලඹෙන්නේ මෝඩ ශ්‍රද්ධාව තියෙන අය. නෝන නැති. බුද්ධ දේශනාව කියනවා එයාට නමක්. අමෝලිකා ශ්‍රද්ධා. ශ්‍රද්ධාවක් කියලා එකක් තියෙනවා. මුලක් නෑ. ඒ අමෝලිකා ශ්‍රද්ධා තියෙන අයට කියනවා පරිප්ලව පසාද. මේ කියන එකට හිත ඉපිලෙන ශ්‍රද්ධාව. ඉල්පෙන ශ්‍රද්ධාව. ඒ කියන්නේ ශ්‍රද්ධාව කියලා එකක් නිකන් ඇති වෙනවා මුලාවෙන්. පඤ්ඤාන පරිපූර්ති. කවදාවත් මොලේ පෑදෙන්නේ නෑ. නුවණ ඇති වෙන්නේ. එහෙනම් පින්වත්නි අපිට මේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්මය කාටද තියෙන්නේ? ප්‍රඥාවන්තයන්ටයි මේ ධර්මය තියෙන්නේ. ඉතින් ප්‍රඥාව නැති සාපිනේ මේ වැදිලා තියෙන්නේ. මෙහෙම රවට්ටන්න පුළුවන්ද මනුස්සයන්ව? ඉතින් ඒ නිසා පින්වත්නි හොඳට මතක තියාගන්න, මින් පස්සේ ඒකට කෙලිම විරුද්ධ වෙන්න. ඒ මතයට පොඩ්ඩක්වත් ඉඩ දෙන්න එපා ඒකට. මොකද ඒක භයානක අකුසලයක්. භයානක අකුසලයක්. ඒ අකුසලේ වෙනකොට දැන් ඔක්කොම ප්‍රතික්ෂේප වෙනවනේ. දැන් බුදුරජාණන් වහන්සේ මෙහි උපන්නා කියලා කිව්වොත් බුදුරජාණන් වහන්සේ මෙහි වැඩියා තුන්වරක් වැඩම කළා කියන එකත් ප්‍රතික්ෂේප වෙනවා. මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම කරා කියන එකත් ප්‍රතික්ෂේප වෙනවා. ශ්‍රීමා බෝධින් වහන්සේ අනුරාධපුරේ වැඩ ඉන්නවා කියන එකත් ප්‍රතික්ෂේප වෙනවා. ස්වර්ණමාලි මහසයා දුටුගම් රජුරු හැදුවා කියන එකත් ප්‍රතික්ෂේප වෙනවා. ඊළඟට මඤ්ඤංගන මහසයාත් ප්‍රතික්ෂේප වෙනවා. ඊළඟට ධර්ම සංගායනා ටිකත් ප්‍රතික්ෂේප වෙනවා. සියලු දේවල් ප්‍රතික්ෂේප වෙනකොට යා සත්පුරුෂයෙක් වෙයිද අසත්පුරුෂයෙක් වෙයිද? අසත්පුරුෂයෙක් බිහි වෙනවාමයි වළක්වන්න බෑ. අසත්පුරුෂයාට තියෙන්නේ සුගතියද දුගතියද? දුගතිය. අසත්පුරුෂ භූමියේ ආйти කාටද? අසත්පුරුෂ භූමියේ ආйти කාටද? මාර්යාට. සත්පුරුෂ භූමියේ ආйти බුදුරජාණන් වහන්සේට. ඒ නිසා ඔගොල්ලෝ අසත්පුරුෂ භූමියට වැටෙන්න එපා. හොඳට නෝනින් කල්පනා කරන්න. අසත්පුරුෂ භූමියට වැටුනොත් දුගතිය මිසක් සුගතිය නෑ. ඊළඟට පින්වත්නි අපිට මේ කාලේ දැනගන්න ලැබෙන තොරතුරු අනුව මිනිස්සු හරියට උපදින්නේ සතර පාය. මං කල්පනා කළ අනේ යම්තම් මිනිසුන්ට බෝධිය වන්දනා කරලා හිත පහදවා ගන්න තියෙනවද? ඒක අහිමි වෙනවා. ද්‍රෝණිය ධාතුන් වහන්සේලා වැඩ සිටින ස්වර්ණමාලි මහා චෛත්‍ය රාජයා වන්දනා කරලා හිත පහදවා ගන්න තියෙනවද? ඒක අහිමි වෙනවා. දඹදිව බුදුරජාණන් වහන්සේගේ ජන්ම භූමිය දැන් තියෙන නේපාල රාජ්‍යයට අයිති වෙලා ඒක දැක බලාගෙන උන්වහන්සේගේ මේ විජේ භූමිය බුද්ධගයාව ඒක දැක බලාගෙන වන්දනාමාන කළා. ඊළඟට බරණැස ඉසිපතනි මිගදාය දැකලා වන්දනාමාන කළා. ඊළඟට කුසිනාරාවේ පිරිනම් පවදාල තැන දැකලා වන්දනා කරන්න තියෙන අවස්ථාවක් ඇද්ද? ඔක්කොම අහිමි වෙනවා. මොකද බරණැස තාමත් වාරණාසි කියන්නේ. කුසිනාගරට තාමත් කියන්නේ කුසිනගර. රාජගහනුවරට තාම කියන්නේ රාජ්ගිර්. සැවැත්නුවරට කියන්නේ ශ්‍රාවස්ති. යටිනුවර උඩිනුවරට සහිත් මහිත් කියනවා.
තාම කුරුරට ඉඳිපත් නුවර රේල්වේ ස්ටේෂන් එකක් තියෙනවා දැනුත් ඉන්ද්‍රප්‍රස්ථ කියලා. ඒක තමයි දැන් කියන්නේ පුරාණ දිල්ලි කියලා කියන්නේ දැන් එතනට කුරුරටට. ඒක මොගල් ආක්‍රමණයෙන් ඒක වෙනස් වුණේ. ඕනතරම් තියෙනවා. සාගර නුවර තාම තියෙනවා. ඒනම් ඔක්කොම තියෙනවා. චම්පා තාම චම්පා. කොසමැනුවර කෞසම්බි. තාම. භාෂාවක් වෙනස් වෙන්නේ හිමින් හිමින්. විශේෂයෙන් ඉන්දියාවේ. භාෂාවක් වෙනස් වෙන්නේ හිමින් හිමින්. ගයා තාමත් ගයා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැඩ හිටපු තැන පුරාණ පොත්වල තියෙනවා. ඒ කාලේ කිව්වේ ගුරුපාද. දැන් කියන්නේ ගුරුපා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැඩ හිටපු තැනට අපි ගියා. ඒ වගේ හැමතැනම තියෙනවා. මොකද ඉන්දියාවේ තමයි මේ භාෂාව හැදුනේ. දැන් රටක භාෂාවක් හද භාෂාවක් හටගන්න වචන එකතු වෙන ආකාර තුනකින් භාෂාවකට. භාෂාවෙන් හටගන්න වචන තියෙනවා. ඒකට කියනවා නිෂ්පන්න වචන. භාෂාවකට අලුතින් ආගන්තුක එන වචන තියෙනවා. ඒකට කියනවා තත් භව කියලා කියනවා. ඇවිල්ලා බින්න වෙලා හැදෙන වචන. ඒ භාෂාවේ වචන එහෙම වෙනවා. ඒකට කියනවා තත් සම කියලා. මේ කවුරු හරි කෙනෙකුට ඒ හාදුරන්ට ඔළුව මොකක් හරි නරක් වුණා. ඒක සමාදන් වෙවි කට්ටිය තමන්ගේ ඔළුව නරක් කරගන්නවා. ඒ නිසා හොඳට තේරුම් ගන්න මේක. හැබැයි මේවා අනුමෝදන් වුණොත් අර සියල්ල ප්‍රතික්ෂේප වෙන්න පටන් ගන්නවා. දැන් අපි කියමු රජගල වැඩ හිටියේ මිහිඳු මහරහතන් වහන්සේ. ওই මිහිඳු මහරහතන් වහන්සේ හිටපු තැන නෙමෙයි ඔය කොයිද? රහතුන්ට ගැරහීමේ පාපි රැස් වෙනවා. ওই සීමා බෝධිනි මේ මොකද්ද? සීමා බෝධිට ගැරහීමේ පාපි රැස් වෙනවා. ওই රුවන්ලසන විකාර ගැරහීමේ පාපි රැස් වෙනවා. ওই දඹදිව කී කියන්නේ බොරු. භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ භූමියට ගැරහීමේ පාපේ රැස් වෙනවා. ඒක මොන උපවාදද? ආර්ය උපවාද. ආර්ය උපවාද රැස් වුණාම එයාට සිද්ධ වෙන දේ තමයි යම් ගුණධර්මයක් තිබුණාද ඒ ගුණධර්ම නැතු යනවා. අලුතෙන් ගුණධර්මයක් දිනු කරන්න තියෙන අවස්ථාව නැතු යනවා. ඊළඟට කුසල ධර්මයන්හි සිහි මුලා වෙනවා. සිහි මුලා වෙනවා. ඊළඟට උමතු රෝග වැළඳෙනවා. ඊළඟට තමන්ගේ ඉන්න භූමි ගිනි ගන්නවා. මරණින් මත්තේ ජීවිකල් වෙලා මැරෙනවා. මරණින් මත්තේ නිරිය යනවා. ඒ ටිකට ආසනම් කරගන්නවා. කාලයක් ගෙවෙමින් මිනිසුන්ට ඒක වෙන්න පටන් ගත්තාම කාත් කවුරුත් ඔය කියපු අයත් නැහැ. ඊට පස්සේ තමන් ජීවිකල්ලා දොඩන්න පටන් ගත්තට පස්සේ කවුරුත් නැහැ තමන්ට. ඉතින් ඒ නිසා හොඳට මතක තියාගන්න ඕගොල්ලෝ කරේ මම මේ ආදරය නිසා මේ කියන්නේ. මේ ওই භයානක දේවල් වලට අහුවෙලා අමාරු වෙටෙන්න එපා. අපි ඔක්කොම එක දෙයක් කරමු. අපි බුදුරජාණන් වහන්සේ සරණ යන්න ඕනේ. ඒ බුදුරජාණන් වහන්සේ මෙහෙ නෙමෙයි පහළ වුණේ ඔන්න. උන්වහන්සේ පහළ වුණේ කොහෙද? ජම්බුද්වීපේ මැද මණ්ඩලයේ කපිලවස්තු නුවර කිඹුල්වත්පුරේ උන්වහන්සේ පහළ වුණේ. එතකොට උන්වහන්සේ තෝරගත්තේ ඒ භූමිය කොහෙන් දෙද්දිද? තුසිතෙන් දෙද්දි. මෙහෙ නෙමෙයි තෝරගත්තේ. ඉතින් ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියන්නේ හරි සැපයක්. මං කියන්නේ දැන් ඔබට මතකද සුද්ධ අපිව පාලනය කළා. සුද්ධ සැලකුව අපිව උන්ගේ සමාන ජාතියක් හැටියටද උන්ගේ දාසිය හැටියටද? දාසිය වහල්ලු.
මේවා සැලකුවේ වහල් හැටියට. ඉස්සර කොම්පඤ්ඤ වීදී දැන් ඔය කොම්පඤ්ඤ වීදී අපි කියන්නේ කොම්පඤ්ඤ වීදී කොළඹ. ඒකට ඉංග්‍රීසියෙන් මොකද කියන්නේ? ස්ලේව් අයිලන්ඩ් වහල් දූපත. ඒකට තමයි අපේ උඩ රටින් ගෑනු ළමයි දන්වල දාගෙන එක්කන් ගිහිල්ලා වහල් කරලා සුද්දන් පාවිච්චිට ගත්තේ. වැඩට ගත්තේ වහල් උංගෝ දන්වල දාගෙන අපේ සිංහලයන් ව එතන වහල් දූපත. දැන් කොම්පඤ්ඤ වීදී එතකොට යම් කිසි නිර්ණුකම්පික මිනිස්සු තවත් ජාතියක් වහල් කර ගන්නවා. එතකොට මිනිස්සු මිනිස්සුන්ව වහල් කර ගන්නවා. දැන් අපි අය මැද පෙරදිග වහල් සීවේදී අයිතිවාසිකම් මොකුත් නැහැ මනුස්සයන්ට තියෙන. මනුස්සයන්ට ලැබෙන කිසිම මිනිස් අයිතිවාසිකම් නැහැ. අනාගතේ මේකටත් වේවි, අපේ රටටත් වේවි. ඒක අපි නුවණින් කල්පනා කරලා මෙතනින් ගැලවුණේ නැත්තම් ඔබ හිතන්නේ මිනිස්සු විතරද මිනිස්සුන්ව වහල් කරගන්නේ? නෑ, අමනුෂ්‍යව මිනිස්සුන්ව වහල් කරගන්නවා. සමහර ආගම් තියෙනවා, ඒ ආගම් වල අදහන අය, ඒ ආගම් නිර්මාතෘවරු, ආගම බිහි කරපු අය, අනි ඒ නායකයන්ව සලක ඒ අදහනව සලකන්නේ වහල් හැටියට. දාස අපිව දාස භවෙන් මුදවන්නේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ විතරයි. අපි සරණ ගියේ බුදුරජාණන් වහන්සේ පින්වත්නි. අපි වහල්ු බවට පත් කරගන්නේ නැත්තේ ඇයි? දැන් අපි කිමු ඔයගොල්ලෝ කවුරු හරි කෙනෙක් නිකන් අපි නිකමට මම උදාහරණයක් කියන්නම්. සූනියන්ට පහන තියෙනවා. සූනියන් දන්නවනේ, සූනියන් දෙවියෝ. පහන සූනියන් කියන්නේ කවුද? විමාන ප්‍රේතෙක්. කලකට සැප විඳිනවා, කලකට දුක. එයා කර්මානුරූපව ඒක වෙන්නේ. එයාගේ කර්මානුරූප කතාව මම මේ වෙලාවේ කියන්නේ. ඒක එයාට වෙච්ච වැරද්දක් නිසා වුණේ. කලින් එයා යක්ෂාත්ම හිටියේ. එයා විශාල මහනුවරදී වෙච්ච, එයාගෙන් ඉතින් අතින් වෙච්ච වැරද්දක් නිසා වෛශ්‍රණෝ දෙවි ආවේ එහෙම පැන්නුවා. ඊට පස්සේ එයා වැටුණා පල්ලෙහාට වෛමානික ප්‍රේතෙක් විලා. ඒ විමාන ප්‍රේතයාට පුරපක්ෂයට සැප ලැබෙනවා. ඒ කාලේ මිනිසුන්ට සෙත් කරනවා. අවපක්ෂයට ඇඟෙන් සර්පය මත වෙනවා කටින්. සර්පය හපහප වීසි කර කර දුවනවා. ඒ කාලේ කොඩි වෙන කර කර යනවා. දන්නවද විස්තරය ඔයගොල්ලෝ? නෑ. මන්ත්‍ර ශාස්ත්‍ර දෙන්නේ කවුද? ශිව. ශිවාසුරයාගෙන් තමයි මන්ත්‍ර ලැබෙන්නේ. වරන් ගන්නේ මේගොල්ලෝ ඒගොල්ලන්ගෙන්. එතකොට මේගොල්ලෝ කෙලෙස් සහිතද කෙලෙස් රහිතද? කෙලෙස් සහිතයි. එහෙනම් රාගේ යුක්තයි, ද්වේෂෙන් යුක්තයි, මෛත්‍රිය යුක්තයි. කවුරු හරි කෙනෙකුට කර්මානුරූප මොනහරි යාගේ ඥාතියෙක් එහෙම වෙලා බැල්මක් වැටෙනවා. ඔන්න ගේ පත්ති පහන තියෙනවා. එතකොට පහන තිබ්බට පස්සේ සූනියන් වර්මෙන් ඇවිල්ලා පහනට අරක් ගන්නවා. මම මේ දැන් වෙනේම කියන්නේ මනුස්සෙන්ට. පාන තියන්න බැරුව යනවා. එයාගේ හිතට එන්නේ බයක්ද, එඩිතරකමක්ද? බයක් එන්නේ. බයක් ආපු ගමන් එතකොට දැන් අරක් ගත්ත කෙනාට පවතින්නේ නම් මොකක්ද වුමනා? පහන ඕනේ. ගිහලා බෙල්ල මිරිකනවා. ඕම් බය වෙනවා, අනේ මම පහන තියන්න බැරි වුණා කියලා. දැක්කද දැන් තමන් උදව් ඉල්ල ගන්න පාන තිබ්බේ දන්නේම නැහැ එයාගේ වහලා වුණා. මරණයට පත් වුණාට පස්සේ ඒ වහලගේ වහලෙක් විලා උපදිනවා. ඒකයි වෙන්නේ. අවිකම කාලිගෙන් පිට ගන්නයි ඉන්නව නේද? නැද්ද ලෝකේ? ඒකි කවුද? මෑණියක්ද? එන මෑණි මෑනු කියන්නේ මං කිය. ඒක කුර විතරයි මිනිසුන්ට අඩු.
යකින්නියක් ශිවකි නෝන අපිට අයිති නෑ. දැන් සිංහල සමාජෙත් වෙලාගෙන නැද්දී දිෂ්ටිය මිනිස්සු පීට හොයාගෙන යන්නේ එතනට නෙමෙයිද? එතනට යන්නේ පීට ගත් දීපු ගමන් එයා රාග ද්වේෂ මොහ යුක්තයි. ආ මගේ ළඟට තව එකෙක් ආවා, තව එකෙක් ආවා කියලා බැල්ම හෙලනවා. ඊට පස්සේ අපි කිව්ව ඔන්න පූජාවට්ටිය බාර වුණා, එක් කුකුලෙක් බාර වුණා වැඩේ කරගන්නට. වැඩේ කරගත්තා. එකතුට අපිගම තමන්ගේ ඥාතිවරියක් ඉන්නවා, ඥාතිවරයෙක් ඉන්නවා, කාලිකේ ළඟ දාසවෙලා ඉපදිලා. එතකොට කාලි වරමින් එයා තමයි කරලා දෙන්නේ. මම මේවා කියන්න හිතාගෙන ආවේ නෑ. මම ඕගලන්ට මොලේ පාදන්න චුට්ටක් මේවා කියන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඕගොල්ලෝ පූජාවක් දෙන්න බාර වුණා. බාරය අමතක වුණා. බාර වෙච්ච අමතක වෙන්නේ නැද්ද මිනිස්යන්ට? ඔන්න මරණසන්න වුණා. අපිට අමතක වුණාට උන්ට අමතක නෑ. ඒ හේතුව මොකද? ඒගොල්ලන්ගේ පැවැත්ම. දවසක් මං කාලිකෙන් ඇහුවා, ඔහෙ කන්නේ මොනවද කියලා. හම්මේ මං කන දේවල් කියලා කිව්වා. මට දිනපතා ලේ කල් හතක් බොන්ට ඕනෑ කිව්වා. සුරා කල් හතක් බොන්ට ඕනෑ කිව්වා. මං කුතින් දඹදිව ගිහින් පීපම් මෙහෙම කර දෙන්නේ කියලා ඇහුවා. මගෙන් උදව් ගන්න මොම් මට අඬ ගහනවානේ කිව්වා. ඕම් බුදුන් සරණ කීපය නවතින තැන. ඉතින් ඔය මිනිස්සු මේ බුදුරජාණන් වහන්සේ මෙහෙ උපන්නා කිව්වම මුලා වෙන එක අහන්න දෙයක්ද? අහන්න දෙයක්ද මුලා වෙන එක? එතකොට මැරිණ මැරිණා යන්නේ උතන්ට. ඒ ගොඩාක් කොයිල් වලට යන්නේ සිංහල ඇනේ රිංගන්නේ. ඒක දෙවල මනුස්සෙක් කියනවාද මේ බෝධි පූජා තියන්න? නෑනේ. ඊට පස්සේ දැන් මං කිව්වන අර බාර වුණා කියලා. බාර වුණාට පස්සේ අපේ ඥාතින් ඉන්නවා එතන දාසකම් කර කර. ඒකට ඒ දිෂ්ටිය කියනවා අන්න අරකි මට වැඩේ කළා දෙන්න කියන තෝ ගිහින් කරපිය කියන. එතකොට ගිහිල්ලා කරගෙන එනවා. එතකොට අහනවා පොරොන්දු ප්‍රකාරම් උඹට දුන්නද ඒවා කියලා. නෑ කියනවා. එහෙනම් අල්ලගනින් කියනවා. මරණාසන්න වෙනකොට කාලියෙන්නේ නෑ. යකුන් යකිණියන් එන්නේ නෑ. තමන්ගේ නෑදෑයෝ වෙස් අරගෙන එනවා නෑදෑ රූපෙන්. ඇවිල්ලා කියනවා වරෙන් පුතේ. වරෙන් දුවේ කියලා අඬ ගහනවා. එතකොට මේගොල්ලෝ නන්දෝඩෝනවා. ආන් අම්මා කතා කරනවා. ආ මල්ලි කතා කරනවා. ආ මැරිච්ච බාප්පා කතා කරනවා. ආ නැන්දා කතා කරනවා කියනවා. තමන් රාගදේශමෙන් යුක්තද නැද්ද? එතකොට මොකද වෙන්නේ? පත් ගාලා මේ සිත පිහිටනවා එතන. මෙතනින් චුත වෙච්ච ගමන් එතන දාසි. එක්ක දාසයා. ආන්ගේ ඉරණමේ තමයි මේ කාලේ සිංහලෝ යන්නේ. මොකද මේ හේතුව? ඇයි මෙහෙම වුනේ? බුදුරජාණන් වහන්සේව සරණ ගියේ නෑ. හිතුවා මේ බුද්ධං සරණං ගච්ඡාමි කියපගම සරණ හරි කියලා. එහෙම සරණ එනවා නම් කොච්චර ලේසිද? අඳුන ගන්නට ඕනේ සරණගියේ ශාස්ත්‍රුන් වහන්සේ ගැන. දැන් ශාස්ත්‍රුන් වහන්සේගේ උපම් භූමියත් එක පාට අමතක වුණා නම් හොයාගන්නට බැරුව ගියා නම් ආයි මම්මුලා වෙන්න පාරක් තුටක් ගැන කියන්න නම් දෙයක් නෑ මන්ට. මොකද ලෝකේ සුපිරිම මෝඩ කියලා ඔප්පු කරලා හමාරයි. ඔල මොට්ටල කියලා ඔප්පු කරලා හමාරයි. ඒ හාමුදුරන්ට ඒ මතේ කියාගන්න බැරි වුණා නම් එහෙනම් අපිට හිත කියන්න පුළුවන් මේ මිනිස්සු ඥානවන්තයි, මේ මිනිස්සුන් ලේසිං රවට්ටන්ට බෑ කියලා. අවුරුදු පහෙන් පහට දේශපාලනඥයෝ අල්ලේ තියලා නටවන්නේ මේ මිනිස්සුන්ව නැද්ද? අවුරුදු පහෙන් පහට ඔබ අල්ලේ තියලා නටවන්නේ නැද්ද මේ මිනිස්සු? නටෝල්ලා ඔබේ මොළේ නෑ. දැන් ඔප්පු වුණා.
ඔලොමොට්ටල ජාතියක් කියලා. මගපර ලබයිද එහෙමයි සුගතියක් නෑ. ඒ නිසා පින්වත්නි ඉස්සල්ලා සරණේ පිටන්ට හැමෝටම හැම දෙයකටම කලින් අපිට ඕනේ ඉන්න පොළොවක්. පොළොව වගේ සරණ. මම සරණ පිටන ක්‍රමය කියා දෙන්නම්. ඒ විදිහට මං කියන්නේ දැන් ඔය කාළිය අදහන්න ගියාම අනිත් ඒවා අදහන්න මේ ලෝකේ ද හින්දු ආගම ගමු. හින්දු ආගම අදහනයි දැන් මම හරියට දන්නවා ඒගොල්ලෝ ගැන. හින්දු ආගම අදහන අය හිමාලි හරියට ඉන්නවා. ඒ අය බඹසර රකින්නවා. සාදුවරු ඉන්නවා මහා උස මාත හැඩරුව තියෙන සාදුවරු මෙහෙම මේ එරමිනියා ගුතාගෙන පద్මාසනේ වාඩි වෙලා යෝග කරගෙන ඉන්නවා. හිත පූජා කරලා තියෙන්නේ කාටද? සිවට. එක්ක කාලිට. එක්ක දුර්ගට. එතකොට ඒගොල්ලන්ගේ හිත පූජා කරලා තියෙන්නේ එහෙමනම් ඒගොල්ලෝ දාසද ස්වාධීනද? දාස. අපේ හිත කාට හරි දුන්නා නම් දාස. දාස වෙන්නේ ඒ දීපු එක්කෙනාගේ කෙලෙස් නිසා. ඒ කියන්නේ දැන් අපි එතකොට ඒ සාදුරු ඔක්කොම මැරිලා ගිහිල්ලා පුදින්නේ කාගේ දාසිය වෙලාද? සීවගේ, දුර්ගාගේ, කාලිගේ දාසිය වෙලා තමයි ඔක්කොම පුදින්නේ. මම ඔබට මේකට හොඳ සාධකයක් කියන්නම්. මහරහස්ත්‍ර ප්‍රාන්තයේ ඉඳලා මගේ ළඟට ඇවිල්ලා එක්කෙනෙක් මහාන වුණා. ඉන්දියාවේ. භාවනා කරගෙන යද්දීයාට සීව පේනවා. අන්තිමට ඔළුව කැක්කමක් හැදුනා. ඔළුව සන්න බෑ. මං කව ගෙදරට කෝල් කරලා අහන්න පොඩි කාලේ හරි ඔයාට මොකක් හරි තියෙනවද කියලා. එතකොට ගෙදරට කෝල් කරලා ඇහුවාම පොඩි කාලේ මෙයා අසනීපෙ වෙච්ච වෙලාවේ සිව කෝල් එකට ගිහිල්ලා මෙයාව සිවට පූජා කළා. දැන් මෙයා තෙරුවන් සරණේ පිහිටන්න හදනවා. දැක්කද පිහිටන්න බෑ. පිහිටන්න බෑ. දැන් දියුණු රටවල තියෙනවා දැන් අපේ පාස්පෝට් එක වගේ දියුණු රටවල පාස්පෝට් එක ඇතුලේ ඒ පේන්නේ නැති වෙන්නේ ඒ කොලාසි තියෙන පොඩි චිප් එකක් දාලා. ඒ පාස්පෝට් එක ළඟ තියාගෙන එයා ලංකාවට ආවා කියමු. ලංකාවට ඇවිල්ලා එයා ඔය සිරිපාද ගිහිල්ලා අතරමං වුණා කියමු. දැන් ඒ රටේ ඒ ඔෆිස් එකේ තියෙනවා මෙයාගේ විස්තරේ, ඩේටාස් ඔක්කොම තියෙනවා. එතකොට මෙයාව ඒක ගැහුවාම මේක වැටෙනවා මෙයා ලංකාවේ අසල තැන ඉන්නවා කියලා. ඒ වගේ දැන් මේ පොඩි එකා චූටි කාලේ සිව කෝවිලට පූජා කළේ අවුරුදු 28ක තරුණෙක් වෙලා මගේ ළඟට වෙලා මහණ වුණේ මේ භාවනා කරද්දී එයාට වැටුණා උඹේ එක එක කන්න අතනේ මිදෙන්න හදනවා කියලා. බේරිලි තියෙයිද? ඊට පස්සේ බේරෙන්න බෑ. ඉන්දියාවට ගියා. සිවුරු ඇරියා. ගැලවෙන්න දෙන්නේ නැහැ. මම කල්පනා කළා අනේ මිනිසුන්ට තෙරුවන් සරණ පිහිටලා සුගතිය යන්න තිබ්බද ඒකත් දෙන්නේ නැහැ. ඇයි බුදුන් රජාණන් වහන්සේ මෙහෙ උපන්නා කියේ මිනිසුන්ගේ ඔළුව අවුල් කරනෝ. ඒක දෙන්නෙත් නැහැ. ඇයි කොහොමද ඒ වෙන්නේ? ඊට පස්සේ ආ කටින් කියනවනේ. එහෙ නෙමෙයි මෙහෙ කිය කියා. එතකොට මොකද වෙන්නේ? ආර්යපවාද. ආර්යපවාද කර වෙන කෙනෙක් සුගතිය යන්නේ නැහැ. ආගෙම වෙන්නේ. ඉතින් ඒ නිසා පින්වත්නි ඒ රටවල උපදීලා ඒ කරන අය දාස. අනිත් ආගම්වල ඔක්කොම දාස. එක්ක වහල්. අපි බුදුරජාණන් වහන්සේ සරණ යනවා බුද්ධං සරණං ගච්ඡාමි කියලා. ඒ සරණ යන බුදුරජාණන් වහන්සේ කවුද? රාගයෙන් යුක්තයිද? නැහැ. විතරාගි රාගයෙන් යුක්ත. රාගය කියන්නේ මොකද්ද? රාගය කියන්නේ මොකද්ද? ඇල්ම. රාගය කියන්නේ මොකද්ද? ඇල්ම, ආසාව, බැඳීම. එතකොට දැන් කවුරු හරි කෙනෙක් දැන් ඔබ කියමු ඔබේ පින්තූරය අත්‍යාගෙන කවුරු හරි ඔබට මල් පූජා කරන් ගත්තොත් ඔබට හිත එයාගේ බැඳීමක් හටගන්නේ නැද්ද? ඒ මොකද්ද? රාගේ.
ඒව ගීතමයි අමනුස්සිය ඔක්කම. රාගදේශ මොහ තියෙන අය ඒගොල්ලන් අදහන අය වල්ල ගන්නවා. ඇදහිවි නැත්තන් අච්චු දෙනවා. ඊළඟට වෙන දේකට යන්න බැරිවෙන්න මුලාවට පත් කරනවා. රාගදේශ මොහොලින් කරන්නේ ඒක. දැන් එතකොට අපි සරණ යනවා බුදුරජාණන් වහන්සේව. උන්වහන්සේට රාගේ නැහැ. උන්වහන්සේ රාගේ ප්‍රහාණය කළා. රාගේ ප්‍රහාණය කළේ කොතැන්දිද? බෝධි මූලයේදී. රාගේ ප්‍රහාණය කරන්න ඉස්සර වෙලා උන්වහන්සේට සිද්ධ වුණා සටනක් දෙන්න. මොකද මිනිස්යන්ව රාගේ රඳවන එකෙක් ඉන්නවා. මනුෂ්‍යාව ද්වේෂයේ රඳවන කෙනෙක් ඉන්නවා. මනුෂ්‍යාව මුලාවේ රඳවන කෙනෙක් ඉන්නවා. අකුරුතුනේ කිනා. එයාව පෙරදුවා ඉස්සල්ලා. පරද්දල තමයි රාග ද්වේෂ මෝහ ප්‍රහාණය කළේ. රාගය කියන්නේ ඇලීම, බැඳීම. ද්වේෂය කියන්නේ තරහ. මෝහය කියන්නේ මුලාව. එතකොට අපි සරණ යන බුද්ධං සරණං ගච්ඡාමි කියලා. ඔන්න අපිට පහදින්න තියෙන පළවෙනි තැන. මොකද්ද? අපි සරණ ගියපු ශාස්ත්‍රඥ වහන්සේට රාගි නැහැ. අපි සරණ ගියත් එකයි නැතත් එකයි. උන්වහන්සේ බලන්නේ නැහැ උඹ මාව සරණ ගියාද කෝ කියලා බලනවද? නැහැ. කොහොම මට පස්සතවගේ ආඥා කළාද කියලා බලනවද? නැහැ. බලගෙන නැහැ. අපි සරණ ගියත් එක අපිට. ඒ බුදුරජාණන් වහන්සේ තරහ ගත්තේ නැහැ. උන්වහන්සේ අපිව අපේ උන්වහන්සේව අපි අතාරිය කියලා උන්වහන්සේ අපි බය කරනවද? බංකුවේ පහන තියන්න බැරි වුණා සූනියම් බය කරනවා. වෙනේව අදාහගෙන ගියපු එක්කෙනා අතෑරියොත් බය කරනවා. බය කරලා නිකන් ඉන්නේ නැහැ. කාලි වගේ කියක්නම් නිකන් ඉන්නේ නැහැ. බිල්ල ගන්නවා. මරණම දානවා. බාරහාර පොරොන්දුලා දුන්න නැත්නම් ඇක්සිඩන්ට් කරලා මරනවා. හොඳට වෙලා බලන්න මේ මේ විශ්ේ දන්නයි දන්නවා මම කියන්නේ ඇත්තද බොරුද කියලා. ඒකයි මරනවා. ලී කල් හතක් ඕනේ නේ කිට දිනපතා. ඉතින් ඒ නිසා අපි සරණ ගියපු ශාස්ත්‍රුන් වහන්සේ කොහොමද? රාග නැහැ. ද්වේෂේ නැහැ. මෝහිනේ අන්න ශාස්ත්‍රුන් වහන්සේ ළඟ දාසියෙක් නෙමෙයි ඉන්නේ ශ්‍රාවකෙක්. දැක්කද වෙනස? ශ්‍රාවකෙක් ඉන්නේ. එතකොට ශ්‍රාවකයා අඳුන ගන්න ඕනේ තමන් සරණ ගියපු ශාස්ත්‍රුන් වහන්සේ කොහොම කෙනෙක්ද කියලා. ඒ ශ්‍රාවකයාට අඳුන ගන්න බැරි නම් ශ්‍රාවකයා මුලා වෙනවා. දැන් මෙහෙමයි ඒ ශාස්ත්‍රුන් වහන්සේ මම කිව්ව සරණ පිටයින් ලේසි කියලාද අමාරුයි කියලාද? අමාරුයි. අපිට ඒක අමාරු කළේ කවුද? ඉන්දියාවෙන්මයි. මීට අවුරුදු 900කට කලින් ආවා ආක්‍රමණකාරී රජෙක්. කාලිංග මාග කියලා. අවුරුදු 21ක් මේ රට පාලනය කළා. ඒ කාලේ තමයි අර මේ මුනිසරන් කියන්නේ. මුනිසරන් දන්නවද? අහලා තියෙනවද මුනිසරන් කියලා? තියෙනවා. කොවිලක් තියෙනවනේ. ඒ තුමුල සෝම කියන විහාරේ. ඉස්සර තුමුල සෝම කියන විහාරේ. එතන වාදයක් වුණා තීර්ථකයොත් එක්ක. වාද වෙච්ච වෙලාවේ මං හිතන්නේ මත්වල සෙන් කියන රජුරුව තමයි හින්දු ආගම වලඳගත්තේ. ඊට පස්සේ තමයි කොවිල ඒගොල්ලන්ට අයිති වුණේ පන්සල. ඒ වගේ ඒ කාලිංග මාග මේරට ආක්‍රමණය කළා, ඔක්කොම විනාශ කළා, චෛත්‍ය වේර විහාර කඩලා, බණ පොත් රළු ලිහලා වීසි කරලා දාලා, ධාතුන් වහන්සේලා විනාශ කරලා, මිනිස්සුන් මිසදිටු ගැන්නුවා. අවුරුදු කීයකට ඉස්සෙල්ලාද? 900කට ඉස්සෙල්ලා. ඒ කඩාපු කොන්ද තමයි තාමත් කැඩිලා තියෙන්නේ. මිසිතිටු ගන්නලා මොකද කළේ? සිංහලයන්ව පිහිටෙව්වා. තිසරණයෙන් අයින් කරලා
ජෝතිෂයේ පිහිටෙව්වා. මොකේද පිහිටෙව්වේ? ජෝතිෂයේ පිහිටෙව්වා. දෝෂිත ජෝතිෂය ආйти උන්ගේ ආගමට, අපට නෙමෙයි. ඒකේ පිහිටෙව්වා. පිහිටෙව්වට පස්සේ සම්මස්නාර ඇටමිදුළු වලට අපිට ගියේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන සරණ නෙමෙයි. ගියේ මොකද්ද? ජෝතිෂයේ. ඔන්න අදිසියෙම ළමයා ලෙඩ වුණා. මතක් වෙන්නේ පිරිත් කියන්නේද? නෑ. මොකද්ද මතක් වෙන්නේ? කේන්දරය අරගෙන බලන්න යනවා. අනේ මක්කුණාද දන්නේ නෑ. එහෙනම් සරණ තිබේද? එහෙනම් ඇටමිදුළු වලට බැහැලා තියෙන සරණ නෙමෙයි. අද පිරිත් ඕනේ මිනිසුන්ට නිදාගන්න යැහැරෙන්න විතරයි. නිදාගන්න පිරිත් ඕනේ. ඇයි පරණ පුරුද්ද තියෙනවන්නේ පිරිත් ආපු? ඇහැරෙන්න පිරිත් ඕනේ. ඇහැරිච්ච වෙලාවෙ ඉඳලා ටීවී කියන්නේ ජෝතිෂේ. සාපලත් ජාතියක් වුණා. සාපලත් ජාතියේ මුලාවට පත් කිරීම සුළු දෙයක්. තෙරුවන් සරණේ මනාකොට පිහිටියා නම් එයාගේ හිතේ තියෙනුනේ මොකද්ද? සරණමයි. මංකී මම සරණ ගියේ බුදුරජාණන් වහන්සේ. අනේ රාගෙන් තොරයි, ද්වේෂයෙන් තොරයි, මෝහයෙන් තොරයි. එතකොට බුදුරජාණන් වහන්සේ රාග දේශ මොහෙන් තොරයි. එතකොට උන්වහන්සේ දැන් අපි දිහා බලාගෙන ඉන්නවද? නෑ, උන්වහන්සේ පිරිනිවන් පාලා. දැන් පිරිනිවන් පාපු ශාස්ත්‍රඥ වහන්සේ තමයි අපි සරණ යන්නේ. දැන් අනිත්‍යයේ මේ ආදාහන අය පාන පිටින් ඉන්න අය. එතකොට අපි අසරණද? දැන් කියන්නේ, දැන් ඔන්න දැන් ඕගොල්ලන්ට ටෙස්ට් එකක් ආවා. ඈ, දැන් ඔන්න අපි ගත්ත සීවාදානයකේ සීව ඉන්නවා. අනිත් දෙවිවරුත් දැන් ওই කියන අනිත් ආගම් වල ඉන්නවා. මේ ලෝකේ එහෙම භූතය දෙවතාවෝරු ඉන්නවා. දැන් අපේ ශාස්ත්‍රඥයන්සේ පිරිනම් පාලා. දැන් අපි සරණ යනවා. දැන් අපි අසරණද? ඒ කොහොමද නැත්තේ? ඈ, නෑ, ඒක නෙමෙයි. නෑ, ඒක සත්‍යයක් නිසා. ඒ සරණ පිටන්නේ කුමක් නිසාද? ඒක සත්‍යයක් නිසා. අපි බුද්ධං සරණං ගාමි ගච්ඡාමි කියලා බුදුරජාන් වහන්සේ සරණ යනකොට උන්වහන්සේ රාග දේශ මොහ නැතිව අරහං නිකලෙස් බවට පත් වෙලා පිරිනිවන් පෑවා. ඒක සත්‍යයක් නිසා අපේ සරණ තියෙන්නේ. දැන් තේරුණාද සරණ තියෙන විදිය? ඊළඟට මේ බුදුරජාන් වහන්සේ සම්මා සම්බුද්දයි. ඒ සම්බුදුරජාන් වහන්සේ දැන් අපි ළඟ නැහැ. නමුත් උන්වහන්සේගේ ජීවමාන වැඩ හිටියේ කාලේ උන්වහන්සේ ස්පර්ශ කරගෙන හිටපු සම්මා සම්බුදු බව මොකක්ද? ඒක සත්‍යයක්. ඒ සත්‍ය අනුභව නිසා අපිට සරණ පිහිටනවා. එතකොට ඒ වගේ ಗುಣ නැමීම මෙනෙහි කර කර බැලුවොත් ඒ එකක් ගානේ තියෙන මොකද්ද? බොරුවක් නෙමෙයි, සත්‍යයක්මයි. ඒක අදාහගෙන මම මේ ගුණයන්ගෙන් යුක්ත බුදුරජාණන් වහන්සේ මම සරණ ගියා, සරණ ගියා කියලා සම්මස් නහර ඇට විදගෙන ගිහිල්ලා ඇට මිදුළු වල ගමන් කරනවා නම් ඒ සරණ ආනේ කියනාට සරණ තියෙනවා. එයාට ජෝතිෂය මතක් වෙන්නේ නැහැ. එයාට කේන්දරය මතක් වෙන්නේ නැහැ. යැ සරණම සීකර කර ඉන්නවා. එතකොට යාට එහෙම සරණම සීකර කර ඉන්න කෙනා ප්‍රඥාවන්තද නැද්ද? ඇයි යා නුවණින් අර එකක් එකක් ගානේ ಗುಣ මෙනෙහි කරනවනේ? යා නුවණින් ඒ මෙනෙහි කර කර න්‍යා සරණේ පිහිටන්නේ. එහෙමනේ සරණ පිහිටනවා කියන්නේ. එහෙම සරණ පිහිටපු අය තමයි ඉස්සර හිටියේ. මංගබට හොඳ උදාහරණයක් කියන්නම් ඒකට.
අපේ රටේ හිටියා සිරිනාග කියලා රජෙක්. රජෙක් කියන්නේ යා රාජවංශික. රාජවංශික කියන්නේ නීච කුලයේද උසස් කුලයේද? උසස් කුලයේ. හැබැයි යා රාජවංශික වුණාට රජකම ඉබේ ආවේ නැහැ. එතකොට යා රජකම උදෙසා කැරල්ලක් ගැහුවා. මොකද්ද ගැහුවේ? කැරල්ලක් ගැහුවා. කැරල්ලට එයාටම කියලා හමුදාවක් හදාගත්තා. දැන් නඩත්තු ප්‍රශ්නයක් ආවා. එයාට ඒ පිරිසව නඩත්තු කරගන්න විදියක් නැහැ. මෙයා තීරණය කළා චෛත්‍යයක් බඳින්න. මොකද්ද තීරණය කළේ? දක්ෂිණගිරි කියන සෑය ළඟට ආවා. පිරිසත් එක්ක ආවා. ඇවිල්ලා ඇහුවා, එතකොට ගම්මු එකතු කළා. ගම්මුන්ට කිව්වා, මමයි සිරිනාග කියලා රජ වෙන්න බලාගෙන ඉන්නේ කිව්වා. එහෙමයි දේවයන් වහන්සේ කිව්වා. කිව්වා මේ චෛත්‍ය මට විඳින්න ඕනේ, මේකේ තියෙන වස්තු ගන්නට. මේ චෛත්‍ය බිඳින බැම්ම හොයාගන්න පුළුවන් එකෙක් කියහන් කිව්වා. එතකොට කිව්වා දේවයන් වහන්සේ, සැඩුල් මිනිස්සෙක් ඉන්න වයසක කාලයක් තිස්සේ එයා තමයි මේ චෛත්‍යයට වත් කරන්නේ. ගඳ පිදුම් කරගෙන ඉන්නේ. උන්නේ දන්නවා කිව්වා. එන එකවර කිව්වා. ඕන අර සැඩුල් වයසක සියව එකන් ආවා. ආවට පස්සේ කිව්වා අර සිරිනාග කිව්වා මේ චෛත්‍ය පින්නාපිය මට දැන් මේ චෛත්‍ය බින්දින්න ඕනේ කිව්වා. බින්දින දැන පින්නාපිය. සැඩුලා කිව්වා අපේ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ මම සරණ ගියා. ආන්න මොළේ ඔලි වැඩ කරක තිබිලා තියෙන මොකද්ද? සරණ. සිරිනාග කිව්වා උඹේ සරණ ඔබ තියාගනින්. මේක බින්දින තැන පින්නාපා. මම සරණ ගියා කිව්වා. ඊට පස්සේ අර අනක්ගුණක් නැහෙනේ ඉතින්. ඊට පස්සේ කිව්වා අර කොහඹ උලක් ගනින් දැස්ති කළා කියලා. මොකද්ද? කොහඹ උලක් ගනින් කිව්වා දැස්ති කළා. ඒ කාලේ උල හිඳවන්නේ මොන උලේද? කොහඹ උලේ. උල හිටෙව්වා. හිටොල්ලක දැන් කියාපම් මේ චෛත්‍ය බිඳින තැන කියලා. ආයමත් අර මිනිසා කියනවා අනේ මම මේ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ සරණ ගියා කිව්වා. එහෙනම් මේක උසංගිල අරක හිටෝපන් කිව්වා. උසංගිල ජර ගාලා වාඩි කරලා තද කරනවා අර උලේ. අර වැඳගෙන ඉන්නවා බුදුජන් වහන්සේගේ සරණ මෙනෙහි කරගෙන. තාඩු කැලේට ආගම් මාරු කරන ලෝකේ, රස්සාවට ආගම් මාරු කරන ලෝකේ, කසාදෙට ආගම් මාරු කරන ලෝකේ පෙනි චෛත්‍ය බිඳින්න කිව්වේ නෑ. සරණ ගියා. ඊට පස්සේ ඇහුවා ගම්මු බය වුණා හොඳටම. තව කවුද ඉන්නේ කියලා ඇහුවා. කිව්වා මේකගේ පුතාලා 6 දෙනෙක් ඉන්නවා. ඒකුන් දන්නවා කිව්වා. කුදලන් වර කිව්වා. ඔන්න එකගෙන ආවා. ආවෙන් පස්සේ කිව්වා බලාපල්ලා තොපි අපච්චිට වෙච්චදී. තොපිටත් ඕක තමයි වෙන්නේ කිව්වා. උල් 6ක් ප්ලාස්ටික් කරපිය කිව්වා. දංගර සෙබළු ටික උල් 6ක් ක්ලාසික ලා හිටුපී කිව්වා බිම හිටෙව්වා. අර කොල්ලන්ව බය කරන්න එක කළේ. කොල්ලන්ට කිව්වා චෛත්‍ය බින්දින තැන දැන් පින්නා පිය තොපි කිව්වා. දැන් කොල්ල දැක් කොල්ලු ටික දැක්ක තමන්ගේ අපොච්චි කොහෙද දැන් ඉන්නේ? උල උඩ පනා දිනවා. කිව්වා මේ බලාපිය දැන් උල් 6ක් තියෙනවා. තොපිටත් ඔච්චරයි. දැන් පින්නාපිය චෛත්‍ය බින්දින තැන කිව්වා. එතකොට අර කොල්ලු 6 දෙනා අර සිරිනාගයාට කියනවා ඒ භාග්‍යවත් දැන් තාත උගන්නලා නෙමෙයි ඒ භාග්‍යවත් අරහ සම්බුදුරජාණන් වහන්සේ අපි සරණ ගියා තොට ඕන එකක් කරපිය කිව්වා. කොළු ඇයි කිතිහයිය තිබ්බනේ අද ඉන්නවාද එහෙම අය? අද බුදුරජාන් වහන්සේ මෙහි කියව ගමන් තප්පුලනෝ ආ හරි තමයි කියලා. දැක්කද වෙනස? තොට ඕන එකක් කරපිය කිව්වා. ඊට පස්සේ අර 6 දිනාම ගිහිල්ලා උලින් දෙව්වා. 7 දිනයි දැන්. මේගොල්ලෝ දැන් හිමින් මේ මල් වේලිනවා වගේ අවුවට.
මැරීගෙන යනවා. ඒ ජර ජර ගාලා බැසුවනේ. එතකොට ගම් ඔක්කොම පිරිලා බලාගෙන ඉන්නවා මෙහෙම කරගෙන. එකපාරට දිව්‍ය රතයක් ආකාශයේ මෙහෙම පහළ වුණා. දැන් එක එක්කිනාව පේනවා දිව්‍ය ආභරණ වලින් සැරසිලා උඩට ගිහිලා රතේ වාඩි වෙනවා. හත් දිනාම තෞතිසාවේ ගියේ දක්කින ගිරි සායේ පැදකුණු කරලා නොපෙනී ගියා. සෙබළු බය වුණා. බය ලකුව දෙවියන් වහන්සේ මේකට අත ගහන්න එපා මේක බය නැකයි වැඩි කිව්වා. ඊට පස්සේ සිරිනාගය සෙබළු ටික යාවා මහවැලි ගම්තිරට. ඇවිල්ලා මහවැලි ගම්තිර චෛත්‍යයක් බින්දා. බින්දලා ඒකින් පඩිනඩි ගෙව්වා කොහොම හරි මේ පුද්ගලයා අනුරාධපුර රාජධානිය අල්ලගත්තා. හරියටම මාස 3යි ගියේ. බඩේ රුජාවක් හටගත්තා කැක්කුමක්. ඇයි සෑ ගර්භෙනි බින්දේ කැක්කුමක් හටගත්තා උහුල ගන්න බෑ බඩ කපාගෙන මැරිලා අවීචි මහ නරකේ උපන්න. රජකුමාරයා නිරේ ගියා සැඩෙල්ලු හත් දින තෞතිසාවේ ගියා. දැක්කද වෙනස? දැක්කද වෙනස? දැන් කාලේ පුළුවන් නම් මෙහෙ බුදුන් උපන්නේ කිය කියා හැබැයි භාග්‍යතුන් වහන්සේගේ දේශයට ගරහලා යන්න බලන්න යන්න තැනක් තියෙද කියලා. කරන්න දෙයක් නැහැ. පව් රැස් කරගෙන නම් දැන් මෙලහට තියෙන්නේ. බේරෙන්ට නම් රුවන්වැලි මහසෑයට යන්න. ආර්යපාද වෙලා තියෙන්නේ මේක. ඒක අනුමෝදන් වෙච්ච අයට. ඒ බිහිසුණු පාපේ අනුමෝදන් වෙච්ච අයට ආර්යපාද වෙලා තියෙන්නේ. මෙතනත් ඇති. ඒගොල්ලන්ට යන්න වෙනවා කොහෙටද? රුවන්වැලි මහසෑයට ගිහිල්ලා වන්දනා ඉතිවිසෝ ගාථාවක එකේ වන්දනා කරන්න තුන් වතාවක්. වන්දනා කළා නලල තියාගෙන කියන්නේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඉන්දියාවේ ජම්බුද්වීපයේ උපන්සේක. ඉන්දියාවේ බුද්ධ ගයාවේ බුද්ධත්වයට පත් වූසේක. බරණසි සිසිපතන මිගදායේ දහම් දෙසූසේක. කුසිනාරාවේ පිරුණම් පාසේක. මාගේ කටවැරැද්දීමකින් අසත්පුරුෂයෙකුගේ අධර්මයේ ශ්‍රවණය කිරීම නිසා මම මුලාවට පෙත් වෙලා මගේ මේ ගැන යම් වචනයක් පිට වුණා නම් මට සමාව දෙනසේක්වා කියලා සමාව ගන්නට. එතකොට ආර්ය උපාදෙන් නිදහස් වෙනවා. සමාව නොගෙන හිටියොත් දුගතිය. ඕන් දැක්කද භයානකකම්? එහෙම තමයි මගපල කේසිකත් යන්නේ. මාර්ගඵල දිනවා කිය කිය විශාල පරිසම් බලා වෙනවා. ඒ නිසා පින්වත්නි මතක තියාගන්න අපිට මේ පිහිට පිනිස පවතින මේ පැවැත්ම තුළ බුදුරජාණන් වහන්සේ සරණ යෑම. ඊළඟට මේ පිහිට පිනිස පැවැත්ම තුළ පිහිට වෙන්නේ ධර්මය සරණ යෑම. ඊළඟට ශ්‍රාවක සංගරුවන සරණ යෑම. එතකොට සාරිපුත්ත මොග්ගල්ලාන 80 මහ ශ්‍රාවකයෝ උපන්නේ කොහෙද? ඉන්දියාවනේ. මෙහෙ නෙමෙයි. එතකොට ඒ සංඝ රත්නයේ සරණ යෑම, ඒ ත්‍රිවිධ රත්නයේ සරණ ගියාට පස්සේ ඒ සරණේ මනාකොට පිහිටන්ට ඕනේ. පිහිටලා ඊළඟට ඔබට නෝනින් සලකන්න මම එකක් කියන්නම්. දැන් නෝනින් සලකන්න. දැන් ඔබට පේනෝනේ වාහන. පේනවනේද? අපි කියන වාහනයක් යනකට අහංකාරිකක් ගියා. අහංකාරිකක් ආවා. අහංකාරිකක් හයියෙන් යනවා. අහංකාරිකක් පස්සට යනවා. කාරිකක් යනවද රියදුරේ පදවනවද? රියදුරේ පදවනවා. නමුත් අපි කියන්නේ මොකද්ද? අපිට එතකොට පේන්නේ මේ වාහන යනවනේ හයියෙන් පාරේ. නිකන් පේන්නේ මේ වාහන නිකන් පන පිටින් වගේ නේද? වාහනයක හිතක් තියනවද? නැහැ නේ. කැලි ටිකක් එකතු වෙලා තියෙන යම් කිසි බලවේගයක් නේද? ඒ කැරකෙනකොට ඒකට රෝදායි කරලා තියනවා. ඒකෙන් තමයි යන්නේ. නමුත් බැලූ බැලමට පේන්නේ සිටිදාමේ මොකක් වගේද? නිකන් මේ පන තියෙන කෙනෙකුගේ වැඩක් වගේ පේනවා.
හැබැයි එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. අපි කියන අම්මිය ලස්සන වාහනේ තහඩු වයින් කරපු ගමන් ලැජ්ජා වෙබැයි. ඇයි අර පේන ලස්සන මොකවත් තහඩු ටික අයින් කරපු ගමන් මුකුත් නැහැ. මුකුත් නැහැ. ඒ වගේ අපිත් කාලය තිස්සේ මේ ඇස කන නාසය දිව කය කියන මේ හය අපි පුරුදු වෙලා තියෙන කොයි විදියටද? මම බලනවා. බලන්නේ කවුද? මම. මට ඇහෙනවා. ඒතර අහන්නේ කවුද? මම. මට ගඳ සුවඳ දැනෙනවා. දැන් ගඳ සුවඳ දැනෙන්නේ කාටද? මට. කෑම බීම මම කෑවා හරි රහයි. කවුද කෑවේ? මම. එතකොට ඇඟේ ප්‍රති ගත්තුත් මට හොඳට සනීප මෙට්ටියක් හම්බ වෙන නිදාගන්න. කවුද නිදාගත්තේ? මම. සීතල වතුර ටිකක් නෑවා. නෑවේ කවුද? මම. අනේ මම මේ ගැන හිත හිත ඉන්නකොට මට හරි කේන්ති. එතකොට කාටද කේන්ති ආවේ? මට. දැන් කොහේ බැලුවත් ඉන්නේ කවුද? මම. මේකේ ඇත්ත සොයනවා කියන්නේ මොකද්ද? මේක යථාර්ථයක් වශයෙන් ඇත්තක් වශයෙන් විමස විමස බලද්දී නැත්තේ කවුද? මම. නමුත් අපිට බැලූ බැලුවත පේන්නේ කවුද? මම. එතකොට මම කියන එකත් එක්ක තමයි අපි මේ ඔක්කොම හිතෙන් ග්‍රහණය කරගෙන ඉන්නේ. මම කියන එකත් එක්ක ග්‍රහණය කරගෙන ඉන්න එකට කියනවා සක්කාය දිට්ඨිය. මොකක්ද ඒකට කියන්නේ? ඒකත් එක තමයි ඒකේ පැවැත්ම හොයන්න ගිහිල්ලා තමයි සරණක් නැසාගෙන එක එක ආත්මවල දාසය වෙලා ගිහිල්ලා උපදින්නේ. හැබැයි යම් කිසි කෙනෙකුට තේරුණොත් මේකේ මම කියලා එකක් නෙමෙයි තියෙන්නේ, මේ උපකාරක ධර්මයන්ගේ කරුණුකාරණාවල උදව්වෙන් අපිට මේ පැවැත්ම තියෙන්නේ කියලා අපිට තේරුණොත් අපිට පහසුවක් එනවා. එතකොට පින්වත්නි, දැන් කෙනෙක් සෝවාන් වෙනවා කියන්නේ මොකද්ද? සෝවාන් වෙනවා කියලා කියන්නේ මෙතන මම නෙමෙයි ඉන්නේ. මෙතන මේ එක එක එකිනෙකාගේ උපකාරක ධර්ම සමූහයක ක්‍රියාකාරීත්වයක් කියලා තමන් තුලින් මේක වටහා ගැනීම. ඒක හරි විදියකට යම් දවසක වැටහුනොත් එදා ඉඳලේ වැටහිච්ච ක්‍රමය අල්ල ගන්නවා. අල්ලගෙන යා පැහැදිලි කරගෙන යනවා. එතකොට එයාට ටික 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 ඒ මාර්ගය විවෘත කරගන්න පුළුවන්. එයා සත්පුරුෂ ගුණධර්ම පුරුදු කරගෙන යන්නේ. සත්පුරුෂ ගුණධර්ම දියුණු පුරුදු කරගෙන යන්නේ. එතකොට මේ සෝතාපන්න වෙච්ච එක්කෙනා පැමිණුනේ මොන භූමියටද? සත්පුරුෂ භූමියට පැමිණුණා නම් යමෙක් ඒ පැමිණිච්ච එක්කෙනා ඒ සත්පුරුෂ භූමිය තුල බුදුන්ට ගරහන්නේ, ධර්මයට ගරහන්නේ, ශ්‍රාවක සංඝයාට ගරහන්නෙත් නැහැ, තව කෙනෙක්ව මූලාවේ දාන්නෙත් නැහැ. එතකොට මේ සත්පුරුෂ භූමිය තුල යා ගුණධර්ම දිනු කරගන්නවා. එතකොට අපිට මේ සත්පුරුෂ භූමියට යන්න උදව් වෙන්නේ අර බුදුරජාණන් වහන්සේගේ සරණ පිහිටාගෙන යෑමයි. සරණ ස්ථිර වෙන්නේ කවද්ද? අපි කියනවා අපි සරණ පිහිටනවා කියලා. මේ සරණ ස්ථිර වෙන්නේ කවද්ද? සෝවාන් ඵලයටපත් වෙච්ච දවසට බුදුරජාණන් වහන්සේ සත්‍යමයි කියලා. ඒ ධර්මයේ සත්‍යමයි කියලා. ඒ සංඝරත්නයේ සත්‍යමයි කියලා සරණ පිහිටනවා. එතකන් අපිට මේක ඒ විදිහට තමයි සරණ රැකගෙන යන්න තියෙන්නේ. එහෙනම් මේ සරණ පිහිටගෙන මේ සංසාරය යනකම් අර මම කියන මායාවත් එක තමයි අපිට යන්න තියෙන්නේ. එහෙම යන කෙනාට පිහිට පිණිස පවතින්නේ රැස් කරන පින. මොකද්ද පිහිට පිණිස පවතින්නේ රැස් කරන පින්? තුනේ සුළුපටු දෙයක් නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ ගුණ පොඩ්ඩක් මෙනෙහි කරනවා කියන්නේ. ආද අපිට ඒකේ වටිනාකම නැහැ. මොකද හේතුව? අපි ආගමක දාසෙක් වෙලා නැහැ නේ.
අනිත් ආගම් වල එහෙම නෙමෙයි වෙන ආගමකට ඔයගොල්ලෝ ගියා නම් ස්වාමියාගේ වහලි වහලිය බිරිඳ අනිත් ආගම් වල එතකොට මේ වහල් දාස සංකල්පෙන් තමයි ඔක්කොම යන්නේ මේක එහෙම එකක් නෑ මේක උපරිම නිදහසක් තියෙනවා මේ නිදහස පටලව ගන්න එපා මේක අවුල් කරගන්න එපා මනාවකට සරණ පිට ගන්නට දැන් මං කියවනේ සරණ මෙනෙහි කරන විදිය ඒක මතක තියාගන්න අරහං සම්මා සම්බුදාදී ගුණ මෙහෙණි කරලා මම මේ ගුණයන්ගෙන් යුක්ත ශාස්ත්‍රුන් වහන්සේ සරණ ගියේ අනේ මට කොච්චර පිටක්ද මේ සරණ කියලා එහෙම කල්පනා කර කර ඒක පිට මෙනෙහි කර කර ඉන්නකොට ටික අර ජෝතිෂ ඔළුවෙන් අයින් වෙලා ගිහිල්ලා සරණේ හිත පිටවන්න පටන් ගන්නවා ආන් මේ විදිහට සරණේ හිත පිටවන්න පටන් ගත්තාම ඒ සරණ තුල එයාට ආරක්ෂාවක් පිටක් රැකවරණයක් ලැබෙන්න ගන්නවා සරණ මනාකට පිටියොත් එයා මේන් හුස්ම යනකොට එයා කොයිද උපදින්න ගින් දෙවියන් අතරට යනවා දැක්කදර සිරිනාග චෛත්‍ය පිනින් හදන්න විරුද්ධෙද්දි ගියානේ දෙවියන් අතරේ ඒ නිසා ඒ දෙවියන් අතරට යන්නේ ඒක ඒකාන්තෙම උදව්වක් වෙනවා ඉතින් ඒ නිසා ඒක සීකරගෙන අපිට මනාකොට සරණේ පිහිටාගෙන සිටින්ට වාසනාව ලැබේවා සාදු සාදු කවුරුත් කියන්නේ මේ විදිහට ඒ භාග්‍යවත්තු අරහත්තු ගෞතම නම් වූ අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ පාරමී ධර්මයන් සම්පූර්ණ කොට තුසිත දෙව්ලොව සන්තුසිත නමින් දිව්‍ය රාජව වැඩහුන් සේක එකල්හි දහසක් සක්වල දෙවිවරු සන්තුසිත දෙව් රජු වෙත පැමිණ මෙසේ ආරාධනා කළාහුය මහාවීරයන් වහන්ස මනුලව උපත ලැබීමට මේ කාලයයි මනුලව උපත ලබා ශ්‍රී සම්බුදු බව ලබා ලෝක සත්වයා සසරින් එතෙර කරවීමට මේ කාලයයි දෙවියන්ගේ දේවාරාධනාව සන්තුසිත දෙව් රජු පිළිගත්තේය එසේ පිළිගෙන කාලයද ද්වීපයද දේශයද කුලයද මෞද යන පස්මහා බැලුම් බැලූ කල්හි පින් ඇති සත්වයන් ගුණධර්මයන්ගෙන් මොහුකුරා ගොස් ඇති සුදුසු කාලය දුටුසේක උපත ලබන ද්වීපය වූ අද ඉන්දියාව යයි කියන ජම්බුද්වීපය දුටුසේක ඒ ජම්බුද්වීපයෙහි සියලු බුදුවරුන්ගේ දේශය වන
මධ්‍ය දේශය දුටුසේක උපත ලබන කුලය වන ඔක්කාක රාජවංශයෙහි ශාක්‍ය කුලය දුටුසේක තමන් උපත ලැබූ පසු දසමාසයකුත් සද්දිනකින් අභාවයට පත්වන ධර්මතාවයෙන් යුතු බෝධිසත්ව මාතාව ඉපදී සිටින බව දුටුසේක මෙසේ පස් මහ බැලුම් බලා එක්තරා ඇසල පුන් පොහෝ දවසක මහමායා බිසවුගේ කුස පිලිසිඳ ගත්සේක වෙසක් පුන් පොහෝ දිනක ලුම්බිනි සල්වනයේදී මනුලොව උපන්සේක විසිනවවැනි වියහිදී මහබිනික්මන් කළසේක තිස්පස්වැනි වියහිදී දඹදිව ගයාවෙහි නිරංජරා නදිය අසබඩ ගන්තීරයෙහි වජිරාසනය මත වැඩහිඳ බෝසෙවනේදී සේනා සහිත මරු පරදවා ශ්‍රී සම්බුදු බවට පත්තුසේක දෙවියන්ගේ ආරාධනාවෙන් බරණැස ඉසිපතන නම් වූ මිගදායට වැඩමකොට දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව වදාලසේක එදා සිට 45 වසරක් මුළුල්ලෙහි දඹදිව් තලය පුරා සැරිසරා වැඩම කොට 80 වැනි වියෙහිදී කුසිනාරානුවර උපවර්තන සල්වනයේදී පිරිනිවන් පා වදාළසේක ඒ ගෞතම නම් වූ බුදුරජාණන් වහන්සේ ඒ කාන්ත වසයෙන්ම රාග ද්වේෂ මෝහ නසා අරහත්වයට පත්තුසේක සම්මා සම්බුදු බවට පත්තුසේක විජ්ජාචරණ සම්පන්න බවට පත්තුසේක සුගත බවට පත්තුසේක ලෝකවිදූ බවට පත්තුසේක අනුත්තරෝ පුරිස ධම්ම සාරති බවට පත්තුසේක දෙවි මිනිසුන්ගේ එකම ශාස්ත්‍රූන් වහන්සේ බවට පත්තුසේක බුද්ධ බවට පත්තුසේක
bhagava bavata pattu seka mese ananta guna yati budu rajanan vahanse mama sarana yami devanuda mama sarana yami devanuda mama sarana yami mage jeevitaya puda budu rajanan vahanse mama sarana yami mage sarana kisiveku hata kiliti karat ganimata mama idanodimi e sarana tule mama pihita sitimi sadu budu rajanan vahanse visin desana kota vadarana lada chaturari satya prakasita miri sri saddharmaya mama sarana yami mama sarana yami tevanuda mama sarana yami budu rajanan vahansege dharmayen upannavu sariputta maharahatan vahanse maha moggallana maharahatan vahanse maha kassapa maharahatan vahanse ananda maharahatan vahanse angulimala maharahatan vahanse adi mihindu maharahatan vahanse adi utum rahatan vahanse la pramukha kota ashtari pudgala mahasangha ratnaya mama sarana yami devanuda mama sarana yami devanuda mama sarana yami me utum tisaranaya mage jeevitayata ekama rakavaranaya veva ekama pihita veva ekama arakshava veva sadu 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 dan kavurut kiyanne apavisin raskalau me siyalu punnya dharmayan me gautama budhu sasunehi pahan siteti siyalu deviyo satutu sitin anumodan vitva punyanumodanaven satutu vana deviyo apasiyalu dinage diunuvat arakshavat salasatva sadu 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 ඊළඟට මේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ විකාශය වන මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරූ සීලු දිනා නමිනුත් මේ භූමියේ ගෞතම බුදුසසුනට පූජා කළ පින්වතුන් නමිනුත්
මේ සියලු පින්කම් කටයුතු කරන පින්වතුන් නමිනුත් ඔබ අප නමිනුත් මේ පරිලෝක ගිය සියලු ඥාතීන්ට මේ පින අයිති වේවා. ඒ සියලු ඥාතීන් පරිලෝක වශයෙන් සැපේටපත් වේවා කියලා සාදු කියන්නේ. ඊළඟට තව කාරණයක් මතක් කරන්න ඕනේ. දැන් පහේ ශිෂ්‍යත් තියෙනව නේද? පහේ ශිෂ්‍යත් වෙන කාලෙකට ළමයින්ට පුරුදුකරනද පිරිත් කියලා ආශිර්වාද ගැනීමට. තේරුණාද? මොකද මේ වැඩිපුර මේ තරුණ වයසේ අම්මලා ඉස්සල්ලා මිසදිටු වෙලා ඊට පස්සේ ළමයි මිසදිටු ගන්නවන්නේ. එතකොට පහේ ශිෂ්‍යත්වයෙන් තමයි ඉස්සල්ලාම පොඩි කාගේ කොන්ද කඩන දවස. ඒ ළමයාව බය කරලා ඊට පස්සේ දේවාල ගාන එක්කන් ගිහිලා පඳුරු බැඳලා බාහිර ආර වෙලා නැකත් වෙලා නැකතට තමයි පොඩි කව ගෙදරින් එළියට දාන්නේ. එතකොට පුංචි එක්කෙනාගේ හිතට යන්නේ මොකද්ද? මහා බරපතල දෙයක් තියෙනවා මේකේ. මට මේකට තියෙන එකම හයිය මේක තමයි කියලා. පොඩි දරුවාව ශක්තිමත් කරන්න හිතෙන් පුතේ ඔයාට පුළුවන්. ඔයාට බැරි නෑ ඔයාට පුළුවන් කියලා ඊට පස්සේ පිරිත් කියන්න පුරුදු කරලා මට තුනුරුවන් සරණයි කියලා යන්න පුරුදු කරන්න. දැන් ඒක තමයි ඉස්සෙල්ලා පහේ පන්තියේදී කොන්ද කඩනවා. ඊට පස්සේ කොන්ද කඩන්න කී පන්තියේදී? ඔව් ඊළඟට සාමාන්‍ය පෙරලියක්දී නේ. ඊට පස්සේ අම්මලාට තමයි මේ තදියන්. ඊට පස්සේ ගිහලා ආයෙ දක්කන් යනවා මිසදිටු තැන් වලට. ගිහලා ආයෙ මේව කළා ආයෙ නැකත් බල්ලා ඔන්න එල්ලිට දානවා නැකතට ළමයාව. ඉබාගේ පාස් වුණා කියමු. එතකොට පාස් වුණේ තමන් මහන්සියෙන් ලියලා නෙමෙයි. ඔන්න දැන් කොන්ද කැඩිලා ළමයාට ඉන්නේ. තරුණ වයසට එනවා. ගෑනු ළමේ පේනවා. කෙලින් කතා කරන්න දැන් කොන්ද නැහෙනි. දැන් මොකද කරන්නේ? ඉනාපණ. ටොපිය මතුරුල යවන වෙන කිල්ලක් අතේ. ඒ ඉනාව කාලා ඉවරුනට පස්සේ අදහස දෙනවා. කැමතිද කියලා. එතකොට අර දිෂ්ටියෙන් කියනවා කැමතියි කියලා. පස්සේ බැලුවාම මොකද වුනේ? ආන වෙනකොට වෙන හදි වුණනම් කෙලවරන්නේ. එතන මේ විනාශ පටන් ගන්න කී වෙනි පන්තියේ ඉස්කෝලේ. ආන් ඒ විපති මුදව ගන්න පිරිත් කියන්න පුරුදු වෙන්න. ඊළඟට මේ පින්වත් ස්වාමින් වහන්සේලාට අද වැඩමකට වදාළ මහා සංඝ රත්නයට මේ මෑණිවරුන්ට හැමෝටම මේ පොඩි ස්වාමින් වහන්සේලාට එතකොට ඉතා සුවසේ ගුණධර්ම දියුණු කරගෙන ජීවිත වාසනාවන්ත කරගන්න සසුන් ප්‍රතිපදාවි වාසනාවන්ත කරගන්න වාසනාව ලැබේවා කියලා සෙත් පතනවා. ඒ වගේම මේ පුණ්‍ය භූමිය ගෞතම බුදු සසුනට පූජා කළ කුලරත්න හෙට්ටිආරච්චි මහතාට නිදුක් නිරෝග සැප පිණිස එතුමා තමයි මේ වාඩි වෙලා ඉන්නේ මෙතන මේ පුටුවේ. එතුමාට ඉතා ඉක්මනින් නිදුක් නිරෝග සැප චිර ජීවන දීර්ඝාය ශ්‍රී සම්පත් පිණිස මේ පින හේතු වාසනා වේවා කියලා සෙත් පතන්න. එතුමාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නටත් මේ පින හේතු වේවා කියලා සෙත් පතන්න. ඒ වගේම ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මේ ධර්ම දේශනා විකාශනය වීමට දායකත්ව දරන ආර්.ජී. ජයවති මෑණියන්, සුජීවන්ත සිරිනේතුමියගේ පියාණන්ටත්, කේ.පී. විජේසිංහ මෑණියන් සහ එච්.එම්. තිලකසිරි මහතා, ඒ.එම්. කරුණාවති මෑණියන්, මුනිදාස මහතා, ඉංගලන්තයේ බැසිල්ඩන් හි පිහිටි මහමිවුන අසපුරු සම්බන්ධ පිරිස, දුබාහි පදිංචි ශසික රණසිංහ මහතා, කටාර්හි පදිංචි ප්‍රසංග මාදුවාගොඩ මහතා ඇතුළු සියලු පිරිසට මේ පින අනුමෝදන් වෙත්වා කියලා සෙත් පතන්න. හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ලැබේවා කියලා සෙත් පතන්න. ඒ වගේම ධර්මශාලාව සැරසීමට උපකාර කර බිබිල මහමිනාසපුවේ වුම් බෝධිඥාන සභාවේ පින්වත් දරුවන් හැම දිනාට මේ පින අයිති වේවා. දහවල දානේ ලබා දුන් ගිලම්පසල ලබා දුන් පින්වතුන්ට මේ පින අයිති වේවා. ඒ වගේම ධර්මදේශනය ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබූ ඔබ සියලු දෙනාටම මේ පින අයිති වේවා. සියලු දෙනා කියන්නේ මේ විදිහට උතුම් බුද්ධානුභාවයෙන්ද
ධම්මානුභාවයෙන්ද සංඝානුභාවයෙන්ද දේවානුභාවයෙන්ද මේ පුණ්‍යානුභාවයෙන්ද අප සියලු දෙනාගේ මෙලොව ජීවිත වාසනාවන්ත වේවා පරලොව සුගති සැප සැලසේවා අප සියලු දෙනාහට මේ ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස මේ පුණ්‍ය ධර්මයන් හේතු වේවා වාසනා වේවා සාදු 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 ඓතිහාසික බිබිල ප්‍රදේශයේට මහා පින් ගඟක් ගැලූ දිනයක් අද දවසේ පිනොත් ලොකු ස්වාමීන් වහන්සේ ධර්මදේශනාව පැවැත්වුවා. ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ අනිකුත් සියලු දෙනාට ශ්‍රවණය කරන්නට දැක බලා ගන්නට මේ මහා පින්කම විසුරුවා හැරි සියලු දෙනාටත් පුණ්‍යානුමෝදනා කරමින් මේ මහා පින ලොකු ස්වාමීන් වහන්සේටම වේවා, වැඩම කළ ස්වාමීන් වහන්සේලාටම වේවා, මේ වැඩම කළ මෑණියන් වහන්සේලාටම වේවා, සියලු දෙනාටම වේවා. උතුම් සම්බුදු ගුණ බලයෙන්, පසේ බුදු ගුණ බලයෙන්, රහතුන්ගේ ද තේජසින් සියලු රැකවරණ වේවායි අපි එකසිතින් ප්‍රාර්ථනා කරමින් දැන් අපි ධර්මදේශනාව කටයුතු නිමවට පත් කරනවා. නමෝ බුද්ධාය. Thank you.